මම නීතිඥ මනෝජ් නානයක්කාර කැඳවුම්කරු පිපල්ස් ටුමරෝ සංවිධානය. අපි අද දවසේ විශේෂයෙන් මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවන්න අදහස් කළේ අපි දන්නවා ජාත්‍යන්තර කම්කරු දිනය පැවැත්වෙන දවස. එක රටක් හැටියට අපිට වගේම සමස්ත ලෝකයටම අතිශයෙන් වැදගත් දිනයක්. අපි දන්නවා ජාත්‍යන්තර කම්කරු දිනය පදනම් වෙන්නෙම කම්කරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳව නැවත සිහිගැන්වීමක් කිරීම, කම්කරුවන්ට තියෙන අයිතිවාසිකම් ගැන පාලකයන්ට මතක් කිරීම වගේ කරුණු කාරණා ගන්නාවක් එක තමයි මේ ජාත්‍යන්තර කම්කරු දිනය බද්ධ වෙලා තියෙන්නේ. හැබැයි අපි දකිනවා ලංකාව වගේ රටක මේ වෙනකොට ඉතාමත් අවාසනාවන්ත විදිහට කම්කරුවාට නියමිත කම්කරු දිනය අපි දකිනවා මේ වෙනකොට දේශපාලන පක්ෂ විසින් හයිජැක් කරලා තියෙන විත්තියක්, හයිජැක් කරලා තියෙන බවක්. දැන් කම්කරු දිනේ පවත්වන්නේ කවුද? මේක හාස්‍යයට කරුණ තමයි. මේ සාමාන්‍ය වැඩ කරන ජනතාවට පහර පිට පහර ගහන, සාමාන්‍ය වැඩ කරන ජනතාවට හිංසා පීඩා කරන, සාමාන්‍ය වැඩ කරන ජනතාව තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලලා පාරට බැස්සම එළව එළවා පහර දෙන, පාරට බහින්න තියෙන අවම අයිතියක් අහිමි කරලා තියෙන, පාරට බහින්න හදන ජනතාවට අධිකරණ නියෝග අරගෙන වාරණ නියෝග ගන්න, එහෙම නැතුව පාරට බැස්ස ජනතාවට කඳුළු ගෑස් ජල ප්‍රහාර එල්ල කරන ආණ්ඩුවත් රජයත් මේ වෙනකොට කම්කරු දිනය අත්‍යුත්කර්ෂවත් ආකාරයෙන් සමරන්න කටයුතු කරනවා. එනිසා දැන් අද වෙනකොට අපිට පේනවා කම්කරු දිනය කියලා කියන්නේ කම්කරුවාගේ දිනය නෙමෙයි. අද වෙනකොට එක එක දේශපාලන පක්ෂවලට තම තමන්ගේ හයිකාරකම් පෙන්න ගන්න, තමන්ගේ ශක්තිවන්ත භාවය පෙන්නන්න තියෙන තවත් එක සමරුම් දිනයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. දැන් අපිට අහන්න තියෙන අඬුවේ ප්‍රශ්නය, දැන් හෙට අපි දන්නවා විශේෂයෙන්ම කොළඹ කේන්ද්‍රගත වෙලා ප්‍රධාන මැයි රැලි 4-5ක් විතර පැවැත්වෙනවා. ඒ වගේම ලංකාව පුරා මැයි රැලි විශාල ප්‍රමාණයක් තියෙනවා. හැබැයි ඒව සම්බන්ධයෙන් කිසිදු නෛතික බාධාවක් නැහැ. අපි දකිනවා පොලිසිය ගිහිල්ලා සැලුට් කරලා අවශ්‍ය කරන ඉඩහසර සලසලා ඒ පාගමන් ඕනෑ තරම් යන්න පුළුවන්. දැන් එතකොට අර පොලිසිය වෘත්තීය සමිති පාරට බැස්සාම, එහෙම නැත්නම් උද්ඝෝෂක පාරට බැස්සාම, එහෙම නැත්නම් ආණ්ඩු විරෝධී ආණ්ඩුවට විරෝධය පළ කළා, යම් ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ සඳහා සාමාන්‍ය සිවිල් ක්‍රියාකාරිකයෝ සමාජ ක්‍රියාධාරයෝ පාරට බැස්සාම ඔවුන්ට එළව එළවා පහර දෙන පොලිසිය, ඔවුන්ට අනේක විධ හිංසා පීඩා කරන පොලිසිය දැන් පුංචි බලල් පැටව් වගේ හෙට මැයි දිනයට ආරක්ෂාව ලබා දෙන්න සූදානම් වෙනවා. අපි අහන්නේ මේ දෙබිඩි ප්‍රතිපත්තිය මොකද්ද? දැන් පහුගිය දවස්වල යම් යම් වෘත්තීය සමිති වෘත්තීය කණ්ඩායම් පාරට බැස්සා තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන්. හැබැයි ඔවුන්ට එළව එළවා පහර දුන්නා, ඔවුන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරා, ඔවුන්ට ජල ප්‍රහාර එල්ල කරා, ඇතමුන් අත්අඩංගුවට ගත්තා, ඇතම් අයට යන්න දුන්නේම නැහැ, ඇතම් අයට පාරට බැහැලා බෝඩ් එකක් අල්ලන් ඉන්න දුන්නේ නැහැ. හැබැයි එහෙම මජර ඒ වගේ පජාතික විදිහට හැසිරෙන පොලිසිය, ඒ වගේ අනීතික විදිහට හැසිරෙන පොලිසිය, ඒ වගේම යල් පැනපු නීතියක් වෙච්ච පොලිස් ආඥා පනති 77 වෙනි වගන්තිය උපයෝගී කරගෙන ඒ ජනතාවට හිංසා පීඩා කරන පොලිසිය හෙට අන්න දේශපාලන පක්ෂවලින් පවත්වන ඒ පාගමන් වලට, පෙළපාලි වලට, රැලි වලට අවශ්‍ය කරන ආරක්ෂාව සපයන දෙන්න විතරක් නෙමෙයි, ඔවුන්ට අවශ්‍ය කරන ආචාර උත්තමාචාර කරන්නත් සැදී පැහැදී ඉන්නවා. එනිසා අපි අහන්න කැමති මොකක්ද මේ දෙබිඩි ප්‍රතිපත්තිය? ආණ්ඩුව කොහොමද මේව හැසිරෙන්නේ? ආණ්ඩුව හිතන්නේ කම්කරුවාට තියෙන ප්‍රශ්න ගැන කතා කරන්න පුළුවන් මැයි පළවෙනිදට විතරයි කියලා. ආණ්ඩුවට දැනෙන්නේ, ආණ්ඩුව කල්පනා කරන්නේ නෑ උඹලට ඕන ඕන දවස් වලට නෙමෙයි, අපි කියන දවසට උඹලා කිල්ලිම් වොන් ඉල්ලගන්න කියලා ආණ්ඩුව කියන්නේ නැද. ආණ්ඩුව කොහොමද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් මේ රටේ වැඩ කරන ජනතාවට වෘත්තීය සමිති වලට, වෘත්තීය සංගම් වලට, ඒ වගේම සියල් සිවිල් ක්‍රියාකාරිකයන්, සමාජ ක්‍රියාකාරිකයන් ආණ්ඩුවේ මතදරන ධර්ම මතයට ප්‍රති විරුද්ධ මතදරන දේශපාලන කණ්ඩායම් වලට මේ වගේ මර්ධනය, වාරණය, බලපෑම ක්‍රියාත්මක කරමින් මේ වගේ මැයිදිනයක් සමරන්න ආණ්ඩුවට තියෙන සදාචාරාත්මක අයිතිය මොකක්ද කියලා අපි මේ මොහොතේ ප්‍රශ්න කරන්න කැමති. ඊළඟ කාරණය තමයි මේ වෙනකොට මම දැක්ක ඊයේ දවසේදී ජනාධිපතිවරයා කිසිදු මැයි රැලියකට සම්බන්ධ වෙන්නේ නැහැලු. ඇයි?
එයා නිර්පාක්ෂිකයි. දැන් අපි හානවා ජනාධිපතිගේ නිර්පාක්ෂික බව කොහෙද තියෙන්නේ? ජනාධිපති කියන්නේ පට්ටපාක්ෂික මිනිස්සෙක්. ජනාධිපති පට්ටපාක්ෂිකයි. ජනාධිපතිවරයා ඕනෑවටත් වඩා පාක්ෂිකයි. සමහර ගෝඨාභය රාජපක්ෂත් එක්ක පක්ෂපාති වෙලා ඉන්න නැතුව ඇති. හැබැයි මේ වර්තමාන ජනාධිපතිවරයා 100%ක් පාක්ෂිකයි. කාටද? තමන්ව බලයට පත් කරපු අර පොහොට්ටුවේ ඉන්න 134 දෙනාත් එක්ක එකතු වෙලා හිටපු ඒ පොහොට්ටුවට පක්ෂපාති. තමන්ගේ පක්ෂයට පක්ෂපාති. ඒ නිසා අපි කියනවා බොරු නිර්පාක්ෂික කතා කියලා. මේ නිකන් වෙන අමුතු මාර පොරක්, මාර ප්‍රතිරූපයක්, මාර චරිතයක්, මාර ප්‍රජාතන්ත්‍රවාදී මිනිස්සෙක් කියලා අමුතු වෙස්මුණු අඳන්න ලෑස්ති වෙන්න එපා. මේක ජනාධිපතිතුමාට උපදෙස් දෙන මිනිස්සුන්ටත් එක්කමයි අපිට කියන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා කියන එක රටම දන්නවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ යන්න ඕනේ එක්සත් ජාතික පක්ෂයේ මේ රැලියට. රනිල් වික්‍රමසිංහ කියලා කතා කරන්න ඕනේ. හැබැයි දැන් කියන්නේ මොකද? නෑ, ජනාධිපතිතුමා නිර්පාක්ෂික ජනාධිපති කෙනෙක්. මගුල තමයි. ජනාධිපතිතුමා නිර්පාක්ෂිකයි. ජනාධිපතිතුමා කොච්චර පාක්ෂිකයිද කියන එක මේ රටේ මිනිස්සු හොඳටම අඳුරනවා. අනිත් එක ඒ පාක්ෂික නොවන හින්දා, නිර්පාක්ෂික වෙන හින්දා ජනාධිපතිතුමා සූම් තාක්ෂණයේ එක්සත් ජාතික පක්ෂයේ මෙහෙ රැලිය අමතනවා. දැන් අපි අහන්න කැමති, දැන් සූම් තාක්ෂණයෙන් අමතුවාම නිර්පාක්ෂික ප්‍රතිවත සුරැකෙනවද? නිර්පාක්ෂික ප්‍රතිවත සුරැකීද? සූම් තාක්ෂණයෙන් අමතුවාම ඒක මාර වැඩක්. ඒ කියන්නේ ෆිසිකල් ගියොත්, ශාරීරික ගියොත් විතරද එයා පාක්ෂික වෙන්නේ? නිර්පාක්ෂික, ඒ කියන්නේ සූම් එකෙන් අමතනකොට එයා නිර්පාක්ෂිකයි, ශාරීරික ගියොත් එයා පාක්ෂිකයි. කවුද දන්නේ ඔය ලොජික් හදන්නේ? කවුද දන්නේ ඔය ගොම් මෝඩ උපදේශක ජනාධිපතිවරයාට ලබා දෙන්න හදන්නේ? නැහැ, ඒකනේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. කාරණා දෙකයි. එකක් තමයි පොහොට්ටුව තරහ කරගන්න ජනාධිපතිවරයා මේ මොහොතේ සෑහෙන දුරට බයයි, අම්බාරකට බයයි. ඒ කියන්නේ පොහොට්ටුව තරහ කරගන්න බයයි පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි ඇත්තරම එක්සත් ජාතික පක්ෂයට සෙනඟ ගෙනල්ලා මෛරලියක් පවත්වන්න තරමට එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් නැහැ. එක්සත් ජාතික පක්ෂය දුර්වලයි. ඒ නිසා එහෙම දුර්වල පක්ෂක දුර්වල මෛරලියකට යන්න ජනාධිපතිට බෑ. ඒ නිසා දැන් අලුත් කතාවක් ගේනවා. නැහැ නැහැ, රනිල් වික්‍රමසිංහ නිර්පාක්ෂික ජනාධිපතිවරේ. අපි කියනවා ඔය කුණුහරුප කියලා මේ රටේ මිනිස්සුන්ව නොමග යවන්න ලෑස්ති වෙන්න එපා. මේ රටේ මිනිස්සු තමුල්ල කියන කතාව ඇඳගන්න ලෑස්ති නැහැ. ඒ නිසා ජනාධිපති එක්සත් ජාතික පක්ෂයේ ජනනායක හැටියට, ජනාධිපති හැටියට කටයුතු කරාම ඉවරයි මේ ප්‍රශ්නේ. බොරුවට ඒ විදියට කිසිම ජනාධිපති කෙනෙක්ටත් වඩා ඉතිහාසයේ සමහරක් වෙලා මේ පොහොට්ටුවටයි රාජපක්ෂ හොරකල්ලියටයි පක්ෂපාති වෙමින් උන්ගේ ඕනෑපාකම් සියල්ල ඉෂ්ට සිද්ධ කරමින් මේ රටේ මිනිසුන්ට මර්ධනය ක්‍රියාත්මක කරමින් මේ රටේ මිනිසුන්ට වෘත්තීය සමිති වලට මර්ධනය ක්‍රියාත්මක කරමින් පීඩාව කරමින් මේ රටේ ජනමාධ්‍ය ආයතන, ජනමාධ්‍ය වේදීන් මර්ධනයට ලක් කරමින් දැන් කියනවා මම නිර්පාක්ෂිකයි. මරුනේ ගේල් තරමක් පණක් ගේන්නේ මෑත කාලේනව ජනපීඩක ජනතාවට හිංසාවක් කරන පණක්, ප්‍රජාතන්ත්‍ර විරෝධී පණක් ගහන්න ගැසට් සියල්ල අකුල ගන්න සිද්ධ වෙනවා. ගේන පණක් සියල්ල රිවර්ස් කර ගන්න සිද්ධ වෙලා තියෙනවා. ඇයි? ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධී. ඒව ගේන්නේ තමන්ගේ හොර කල්ලිය, තමන් සහයෝගය ලබා දෙන, තමන් රකින රාජපක්ෂ හොර නඩේ රකින්න. එහෙම කරලා කියනවා නිර්පාක්ෂිකයි කියලා. අපි කියනවා ජනාධිපතිතුමාට ඔය අන්දන ඇඳලි ඇඳගන්න මේ රටේ මිනිස්සු තනකොළ කන හරක් නෙමෙයි කියන කාරණේ බොහොම පැහැදිලිවයි ප්‍රකාශ කරනවා. ඒ නිසා හෙට මැයි දින රැලි පවත්වන්න ඕනේ තමයි. හැබැයි ඒ මැයි දින රැලි වලට හෙට තියෙන ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම අනෙක් දවස් වලටත් මේ රටේ උද්ඝෝෂකයන්ට, වෘත්තීය සමිති වලට, ආණ්ඩුවට විරුද්ධ මතධර්ම මිනිස්සුන්ට පාරට බැහැලා තමන්ගේ මතයේ විරුද්ධත්වය අදහස ප්‍රකාශ කරන්න තියෙන ප්‍රජාතන්ත්‍රවාදී සහ ව්‍යවස්ථානුකූල අයිතිවාසිකම් වලට කිසිදු පීඩනයක්, මර්ධනයක්, වාරණයක් නොකරන්න මේ ආණ්ඩුව වග බලා ගන්න ඕනේ කියන කාරණේ මේ මොහොතේ බොහොම පැහැදිලිව අපි ප්‍රකාශ කරනවා. අන්න එතකොට තමයි සැබෑ කම්කරු දිනයක අර්ථය අපිට ලෝකයට ප්‍රකාශ කරන්න ලැබෙන්නේ. බොහොම ස්තුතියි. ලක්තිරණ පුවතකට එහා ගිය රටගෙන කෙක්කුමක්